ගම්මන්පිල මහතා පිළඹී ඇත්තේ මන්දැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය ප්‍රශ්න කර තිබෙනවා. එහි විධායක අධ්‍යක්ෂයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දී තිබුණේ මුළු රටක් කම්පණය කළ සිද්ධි දහමයක්. මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රචාරක වාසිය ලබා ගැනීමේ එකම මාර්ගය ලෙස ඔහු තෝරාගෙන ඇති බවයි. මෙම මැතිවරණයේදී තම නම සෑම ප්‍රදේශයකම ප්‍රචලිත කිරීමේ අරමුණින් එක් අපේක්ෂකයෙකු ස්වාධීන කණ්ඩායම් අංක 16න් එකම පවුලක නෑ සනුහරයක සමාජිකයින් ඉදිරිපත් කර තිබූ ආකාරයද මේ නිවේදනයෙන් අනාවරණය කර තිබෙනවා. එම නම් ලැයිස්තුවද නිවේදනයට ඇතුළත්. එහි සඳහන් ලැයිස්තුවේ ඇති නම් සියල්ල ගම්මන්පිල නම හා සම්බන්ධ ඒවා. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය අවධාරණය කර තිබෙන්නේ ඡන්දදායකයින්ට නිවැරදි තෝරා ගැනීමක් සඳහා කිසිදු පිටුබලයක් නොලැබෙන ආකාරයේ මාධ්‍ය හමු පවත්වමින් මාධ්‍ය අවකාශය ආක්‍රමණය කිරීමට දරන උත්සාහයට මාධ්‍ය ආයතනද ඉඩ නොදිය යුතු බවයි. උදේ ගම්මන්පිල මහතා මීට පෙර මැතිවරණවලදී සිදු කළ මෙවැනි ක්‍රියාපිලිබඳවද කරුණු එම ආයතන නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. Oh God, please no. 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 පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්මන්පිල මහතා සහ තවත් කිහිප දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ යම් ජනප්‍රසාදයක් ලබා සිටි වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් රචිත මායාකාරී හා ප්‍රබන්ධකාරී දේශපාලන රචනා සහ උද්වේගකර මාධ්‍ය සාකච්ඡා ඒ අතරින් එක් අවස්ථාවක් බව නිවේදනයේ සඳහන්. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා නැවත විමසුමට ලක් කරන ලෙසයි.